ලිංගික අත්දැකීම් කියන්නේ හරි පුදුමාකාර දෙයක්. එහි අපගේ ශරීරයත් මනසත් දැනුමත් ඒ වාගේම සහජ ඥානයත් පාවිච්චි කිරීමෙන් නොයෙකුත් සරාගී අත්දැකීම් වලට යන්න පුළුවන් පැතිරුණු විවිධත්වයක් තියෙනවා. ගැහැණුන්ට ලැබිය හැකි දිවරමණයත් ඒ වාගේ සුවිශේෂී ලිංගික අත්දැකීමක්. මූලිකවම දිව හෝ තොල් යොදාගෙන ගැහැණියගේ ප්‍රධාන ලිංගික ඉන්ද්‍රියන් සමග සිදු කරන සරාගී ලිංගික නර්තනය දිවරමණය වේ. දිවරමණය තේරුම් ගනිමු. ඔබ දන්නවාද සමීක්ෂණ වාර්තාවලට අනුව සංසර්ගය ලැබන ගැහැණුන්ගෙන් ඒ නිසා පමණක් සුරතාන්තයට පත්වන්නේ 33%ක් පමණයි කියලා. අන්න ඒ නිසා තමයි දිවරමණය ගැහැණියට ඉතා වැදගත් වන්නේ. උදේ ආහාරයට පහළ තට්ටුවට යෑම යන කියමනෙන් ලොව පුරා ප්‍රසිද්ධ වී ඇති මෙම අපූරු ලිංගික ක්‍රියාව බොහෝ ගැහැණුන්ට නිසැක සුරතාන්ත ප්‍රතිඵල ගෙන දෙනවා. දිවරමණ නිසා ඇය ලබන සුවය ඇයගේ මුළු සිරුරම තිරිහන් කරවනවා. පැහැපත් කරවනවා. ඒ වාගේම සුරතාන්ත බහුසුරතාන්ත කිරීමට හැකි හොඳම ලිංගික ක්‍රියාව දිවරමණයයි. දිවරමණය කලබල වී කළ යුතු දෙයක් නොවේ. ඒ සඳහා ඔබගේ වේලාව අරගෙන සූදානම් වන්න. ඇය කැමති ආකාරයේ අනෙකුත් ස්පර්ශ කිරීම්, සිප ගැනීම්, සියුම් පහුරු ගැම් සිදු කරමින් ඇයගේ සිරුර ඒ සඳහා සූදානම් කරගන්න. සමහර ගැහැණුන්ට වෙනස් වෙනස් උවමනාවන් තිබිය හැකි වුණත් දිවරමණයේදී අප මූලිකවම අවධානය යොමු කළ යුත්තේ ඇයගේ පගමනියටයි. ඔබ දැනටමත් දන්නා පරිදි පගමනිය යනු ස්නායු අන්තයන් 8000ක් පමණ ඇති ඉතාමත් සංවේදී අවයවයක්. එම නිසා පගමනියට එක්වරම පිවිසීම වැනි රළු ආකාරී ආරම්භයක් දරාගත නොහැකි. පගමනිය සෑදී ඇත්තේ එය වටා ඇති පෙරසමකින් තියුණු සංවේදීත්වයක් ඇති පගමුණ්ඩ කොටසක්ද ඇතිවයි. එයට ඇයගේ ශරීරයේ අභ්‍යන්තරෙහි පිහිටා ඇති පාද දෙකක් විශාල පැස දෙකක්ද ඇතුළත් වෙනවා. ඒ වාගේම පිරිමිලිඟුවක් වාගේ බගමනියද ලිංගිකව ප්‍රාණවත් වී විශාල වෙනවා. ඉතින් ඔබ එහි පිටතට පෙනෙන කුඩා කොටස එක්වරම දිවගාගෙන යාමින් මෙම විශාල අවයවෙහි ඇති සම්පූර්ණ ලිංගික ක්‍රියාකාරීත්වය අවදි කිරීමට නොහැකි. බග මුණ්ඩ කොටස හෝ බග හිස දිව ගෑමේදී එහි නියම ප්‍රමාණය සහ ක්‍රියාකාරීත්වය ගැන ඔබ දැන සිටිය යුතුයි. මොකද ඔබ බගමුණ්ඩියේ දිව ගෑමෙන් බගමනිහි පිටතට නොපෙනෙන අනිත් කොටස් සියල්ල ප්‍රාණවත් වෙනවා. ඒ නිසා ඇයගේ ලිංගික උත්තේජනය ඇයටවත් පාලනය කරගත නොහැකි සංවේදී තත්වයකට යනවා. සුළු මොහොතක් අරගෙන ඇයව පෙර සූදානම් කර ගැනීම ඉතා වැදගත්. සමහර ගැහැණුන්ගේ තනපුඩු ඍජුවම බගමනිය හා ස්නායුවලින් සම්බන්ධව පවතිනවා. එම නිසා තනපුඩු පිබිදීමෙන් පසු පහළ තට්ටුවට යෑම වඩා වැදගත් වනු ඇත. ඉවසිලිමත් දිවරමණය.
ඇහැගෙ යෝනි ඇතුළු තොල්ද පිටත තොල්ද දිව ගන්න. දෙතොල් වලින් සිප ගන්න. පසුව දිව සෙමින් මෘදුව ඉහළටත් පහළටත් යන ආකාරයෙන් ගෙන යන්න. ක්‍රමයෙන් ඔබ ලබා දෙන පීඩණය වැඩි කරන්න. දැන් පකමනිය ස්පර්ශ නොවන ලෙස ඒ වටා දිව ගන්න. ඔබ අයිස්ක්‍රීම් එකක් දිව ගන්නවා යයි සිතන්න. නැවත පහළ කොටසේ සිට සෙමින් සෙමින් ඉහළට දිව ගෙන යන්න. නැවත සෙමින් සෙමින් පහළට එන්න. දිවරමණේ ප්‍රධාන ක්‍රියාවක් ලෙස බකමණිය කරා යාමට පෙර ඊවට වැඩි වේලාවක් දිවගා සිප ගැනීමෙන් ඇහිව නොසන්සුන් කරන්න. අවසානයේදී ඇහිට බකමණිය දිවගා ගැනීමටත් උරා බීමටත් නොඉවසිලිමත් උවමනාවක් ඇතිවෙනු ඇත. මේ ලෙස රතියෙන් ඇවිස්සි ප්‍රාණවත් වූ බකමණිය නැවත නිරුද්ධ වන්නේ ඇහිව සුරතාන්තයට පත් කිරීමෙන් පසුවයි. හොඳම කොටස ආරම්භ වන්නේ දැන්ය. ඇය ඔබට පාරයි. තුන ඇඟිලි තුඩු සමග දිවරමණය. මෙම ක්‍රමය අත්දැකීමට ඔබ දිවරමණ ක්‍රියාවලියේ මූලික ක්‍රියාකාරකම් අවසන් කර තිබිය යුතුය. ඇහැ දැන් සිටින්නේ සරාගේ උණුසුමින් සූදානමින් තෙත් පරිතවයි. ඔබගේ එක් අතක ඇඟිලි දෙකක් යෝනියට ඇතුල් කරන්න. ඒ සමගම දිවගෑමත් සියුම් සිප ගැනීමත් යෝනි තොල් මතින් ඉහළට ගෙන යන්න. යෝනිය තුළ ඇති දෙඇඟිලි තුඩු ඇහැගේ යෝනියේ ඉහළ බිත්තියේ තෙරපෙනසේ සෙමින් කරකවන්න. මිසේ කිරීමෙන් ඇයගේ ජී ස්ථානය අවදිවනු ඇත. ඒ අතර බගමනිය දිවගෑම නතර නොකර සිදුවිය යුතුය. ඔබ කුමක් සිදු කළත් ඇයගේ ප්‍රතිචාර දැක්වීම ගැන අවධානමින් සිටිය යුතුය. ජී ස්ථානයත් බගමනියත් ඇයගේ ශරීරය ඇතුළතින් සම්බන්ධ වී ඇති නිසා මෙම දිවරමන ක්‍රියාව ඇයට අනිවාර්ය සුරතාන්ත සුවය ලබා දෙනු ඇත. ඉහළ සිට පහළ දක්වා දිවරමන. මෙම දිවරමන අවස්ථාවේදී ඇය සිටින්නේ එහි යම් දුරක් පැමිණ සුරතාන්ත ශක්තින් එක් රැස් කරගත් මොහොතකය. ඇයගේ සරාගේ කිඳිරිලි හඬත් උදරය සහ නිතම පෙදෙසත් උණුසුම් වී ඇත්නම් එය සුරතාන්ත පිටවීමට ඇති සූදානමයි. ඒ අනුව ඔබගේ දිවගෑමේ රිද්මය සකසා ගන්න. ඇයට හොඳින් හුස්ම ගැනීමට සලස්වන්න. එම මොහොතේදී ඔබගේ දිව බකමනිය පහළ සිට ඉහළට එක දිගට දිගු ලෙව කෑමක ගෙන යන්න. නැවත ඒ ආකාරයටම පහළට ගෙන යන්න. එයම නැවත සිදු කරන්න. ඇයගේ හුස්ම ගැනීමේ වේගය වැඩිවනු ඔබට දැනෙනු ඇත. සරාගී හඬ නැගීම ඉහළ යනු ඇත. නිතම සහ උදරය සොලවමින් ඇයගේ ඇඟ වෙවුලා යන මොහොතෙක් දිවරමණය සිදු කරන්න. තටු විහිදා දිවරමණය. ගැහැණියගේ පියයුරු සහ තනපුඩු වලින් ආරම්භ කළ හැක. ශරීරයේ ඉහළ කොටස ලිංගිකව වැඩි වේලාවක් උත්තේජනය කිරීමෙන් ඇයටත් නොදැනීම බකමණිය පෙදෙස දිවරමණිය වෙනුවෙන් සූදානම් වනු ඇත. ඔබ සෙමින් සෙමින් දිවරමණිය ආරම්භ කිරීම වෙනුවෙන් පහළට යන විට මුලින්ම ඇයගේ කලවාවල ඇතුළු පැත්ත දිවගා මෘදු හාදු දෙන්න. කලවා පිරිමැදීමෙන් උත්තේජනයෙන් පසු ඇය දෙපා ඉහළට සිටිනසේ ඔබ උරහිස් මත රඳවා ගන්න.
මිලිස සූදානම් වීමෙන් වගමනිය කරා හොඳින් රුධිරය සැපයන අතර එය මනා ලෙස ප්‍රාණවත් වනු ඇත. එයින් පසු දිව රමණේ අරබන්න. මේ ආකාරයෙන් වැඩි මහන්සි වීමකින් තොරවම ඇයව සුරතාන්තේ කරා ගෙන යා හැකිය. හය බහුසුරතාන්ත දිවරමණය නිවැරදිව දිවරමණ උත්තේජන වලින් බොහෝ ගැහැණුන්ට බහුසුරතාන්ත කරා යා හැකිය. හැම ගැහැණියකටම බහුසුරතාන්ත වලට යා නොහැකි නමුත් එසේ යා හැකි ලෙස ශාරීරිය පුහුණු කරගත හැක. එය තරම් සරාගී සැපක් ලිංගික ක්‍රියාකාරකම් තුළ නොමැත. දිවරමණය නිසා ඇය ලබන සුරතාන්තය අවසන් වූ වහාම බකමනිය දිව ගෑම නොකළ යුතුය. එක් සුරතාන්තයක් අවසන ක්‍රමානුකූලව නැවත පිබිදීමක් ලබා ගත යුතුය. මේ සඳහා ඇයගේ කලවා ඇතුළත දිව ගා නැවත බකමනිය කරා යා හැකිය. ඔබ බගමනිය කලාපය නොයෙක් ආකාරයේ රටාවන් අනුව රිද්මයකින් දිවගෑමෙන් මීළඟ සුරතාන්ත ඉක්මනින්ම ලබාගත හැක. ඔබ මතක තබාගත යුතු කාරණයක් වන්නේ සෑම බගමනියක්ම එකිනෙකාට වෙනස්ව පිහිටා ඇති බවයි. ඒ වාගේම ඒවා උත්තේජනය කළ යුතු ආකාරයත් එකිනෙකාට අනුව සංවේදීත්වය මත වෙනස් විය හැක. මේ පිළිබඳව දෙදෙනාම අතර ඇති අවබෝධය ලිංගික ජීවිතයට වඩා වැඩි පහසුවක් ගෙන දෙනු ඇත. හත දිවරමණ ඉරියව් වෙනත් ඉරියව් අත්හදා බැලීම කොහොමත් සරාගේ අවුස්සන සුළු දෙයක්. ගැහැණියගේ නිතඹ යටින් කොට්ටයක් තබා ගැනීමෙන් දිවරමණයට කතිම ඉරියව්වක් සාදාගත හැකිය. දිවරමණිය සිදුවෙද්දී බඳ පෙදෙසේ ඇතිවන නැටවීම ඇයට ලිංගිකව ප්‍රීතිවීමට වඩා වැඩි නිදහසක් ලබා දෙනු ඇත. යෝනි මුඛය සහ බගමනිය කලාපයම ඉහළට එසවි දිවරමණිය සිදු කරන ඔබටද වඩාත් පහසු යොමු කිරීමක් ඇයට දිය හැක. තවද ඇය දිවරමණිය ලබා දෙන්නාගේ මුහුණ මත වාඩි වී දිවරමණිය ලබා ගැනීමද කළ හැක. මෙම ඉරියව්ව නිසා ඇයට ආධිපත්‍යම සූ අනුරාගී බලයක් ලැබෙනවා. ඒ වාගේම පීඩනය සහ රිද්මය මුළුමනින්ම ඇයට හිමිවන නිසා ඇයට දැනෙන අයුරින් සුරතාන්තයේ කරා යෑම පහසු වෙනවා. අනිත් ඉරියව්ව නම් ගැහැණිය සිටගෙන යමකට හේතු වී සිටින විට ඇය ඉදිරියේ දනගසා දිවරමණෙහි යෙදීමයි. මෙවැනි ඉරියව්වක් සාදා අවස්ථාවකට හෝ සැලසුම් නොකළ අවස්ථාවකට වඩා ගැළපේ. ඇයගේ ඇඳුම් මුළු මනින්ම ඉවත් නොකර මෙම දිවරමණිය සිදු කිරීම දෙදෙනාටම මහත් විනෝදයක් ගෙන දෙනු ඇත. දැනුම ජීවිතේ YouTube චැනලේ නරඹන ඔබ ඔබගේ හිතවතුන් හිතවතියන් සමග අපගේ වීඩියෝ ෂෙයා කර ගැනීමටත් අමතක කරන්න එපා. වීඩියෝ වලට ලයික් එකක් කමෙන්ට් එකක් දමා subscribe කර bell button එක ක්‍රියාත්මක කිරීමෙන් අපගේ ඉදිරි වීඩියෝ ගැනත් ඔබට පහසුවෙන්ම දැනගැනීමට හැකි වේවි.